ඔයා මේ දවස් ටිකේ පාවිච්චි කරපු iPhone එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් සහ ඔයාලඟ තියෙන ආසන්න වශයෙන් රුපියල් 80,000කට වඩා අඩු මුදලක් නම් ඔයාට මේ වෙනකොට මාකට් එකේ ගන්න තියෙන සාමාන්‍යයෙන් ඔප්ෂන්ස් දෙකයි එක්කෝ එකක් 7 Plus එක නැත්නම් 8 Plus එක මොකද 7 එක රුපියල් 40,000 50,000 වගේ රේන්ජ් එක යන්නේ 8 එකත් ඒ වගේ යන්නේ 7 Plus එක සහ 8 Plus එක තමයි 70 නම් 80,000 වගේ රේන්ජ් එකේ අපිට මිලදී ගන්න හම්බෙන්නේ. නමුත් මම කිව්වොතින් ඒ දෙකටත් වඩා හොඳ මට්ටමේ iPhone එකක් ආසන්න වශයෙන් රුපියල් 80,000ට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන් කියලා ඔයා මොකද හිතන්නේ? ඒකත් dual sim වැඩ කරන කොහොම වුණත් ඔයාලා දන්නවා ඇති iPhone X එකෙන් උඩ තමයි මෙන්න මේ විදිහට dual sim පහසුකම් ආපු iPhones අපිට මිලදී ගන්න හම්බුනේ. ඉතින් ඒකෙන්ද iPhone X එකෙන් උඩ device එකක් ගන්නවා නම් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයට වඩා වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් අද වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ 2020 අවුරුද්දේ රිලීස් වුණ මෙන්න මේ iPhone SE 2 එක ගැන. මොකද කියනවා නම් ආසන්න වශයෙන් රුපියල් 80,000ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් iPhone එකක dual sim වැඩ කරන එකම phone එක සහ iPhone 11 Pro Max එකක වගේ තියෙන performance 99%ක්ම ගන්න පුළුවන් device එකක් සහ ඔයා iPhone එකක් මිලදී ගන්නේ වීඩියෝ කරන්නම නම් iPhone 11 එකේ වගේ වීඩියෝ performance තියෙන device එකක් තමයි මෙන්න මේ iPhone SE 2 කියන්නේ. මේ වෙනකොට iPhone 8 එකෙන් පල්ලෙහා devices වලට iOS updates දෙන්නේ නැති උනත් මේකේ තියෙන chip එකත් එක්ක අපිට guess කරන්න පුළුවන් තව අවුරුදු 4ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව මේකට iOS 8 කියලා. මොකද තාම අවුරුදු 2ක් විතරයි මේ device එක පරණ. ඉතින් ඔන්න ඔය කාරණාවල් හින්දා මම හිතනවා 2022 අවුරුද්දේ ඔයා පාවිච්චි කරපු iPhone එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් आटे अन्न पुलां होंदम ऑप्शन वालिंग एकाक तमाई मेंने में SE 2 कियाने एना वेडिका दायने दू अब यां वीडियो एकड़ කොහොමනම් මම මුලින් සඳහන් කරා වගේ මේක රුපියල් 80,000ට වඩා අඩු රේන්ජ් එකේ තියෙන device එකක්. මොකද මේක 64GB සහ 128GB විදියට මිලදී ගන්න පුළුවන්. කොහොමනම් මම නම් මේවා මිලදී ගත්තේ කොළඹ smart hub එකෙන්. මොකද මෙයාල ළඟ 64GB එක රුපියල් 67,000ටත් 128 එක 72,000ටත් මිලදී ගන්න පුළුවන්. හිතලා බලන්නකො 75,000ටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන් මේ device එකේ වටිනාකම මොන වගේද කියලා වීඩියෝ එක ඉස්සරහදී. කොහොම නමුත් මෙන්න මේ device එක මිලදී ගන්නකොට ඔයාලා smart hub එකෙන් full set box සහිතව සහ back cover එකක් වගේම tempered එකක් चार्ज करूपये पंदाई फोन फुल सैट बॉक्स देखे फोन फुल सैट बॉक्स हतकट मिली गेनिमे हेकिवा तपिका करम 64GB मुकद रूपये अड्डू प्रोडक्ट दहटत्ता अड्डू मेन मे डिवैस विसी दिखट वाटा कौरहरी मगिंग एपल डिवैस अवश्य මම හිතනවා ගන්න පුළුවන් හොඳම ඔප්ෂන් එකක් කියලා මේක. මොකද මේක iPhone 8 එකේ තියෙන ඩිසයින් එකමයි තියෙන්නේ බැලූ බැල්මට සහ මේක කොම්පැක්ට් ඩිවයිස් එකක්. ඒකෙන් ද තනිය ඇති කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් හිතයි මේක 2020 රිලීස් වුණා සෑහෙන පරණ ඩිසයින් එකක් තියෙන්නේ කියලා. මේ ලොකු බටන් එකක් තියෙනවා, ලොකු බෙසල්ස් දෙකක් තියෙනවා. නමුත් ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් iPhone එකක් ගොඩක් අය ඩෙන්ටිෆයි කරගන්නේ මෙන්න මේ ඩිසයින් එකෙන් තමයි තාමත් ලංකාවේ. මොකද මං ආශ්‍රය කරලා තියෙන කට්ටියත් එක්ක හුඟ දෙනෙක් තාමත් කැමති මෙන්න මේ ඩිසයින් එකට. ඒකින්ද වෙන්නේ නැති Apple සමාගමෙන් උනත් මේ වෙනකොට SE3 එක රිලීස් කරත් මෙන්න මේ ඩිසයින් එකෙම එළියට දාලා තියෙන්නේ. මොකද Apple ලටම ආවේනික වෙච්ච මෙන්න මේ යුනික් ඩිසයින් එකට ගොඩක් අය තාමත් ආසින්ද. ඉතින් ඒක ලෝකෙට විතරක් නෙමෙයි ලංකාවටත් පොදුයි. ඒකින්ද තාමත් මේ වගේ ඩිසයින් එකක් තියෙන iPhone එකක් මිලදී ගන්න ගොඩක් අය විශේෂයෙන්ම පාසල් ළමුන් පවා මාර විදියට උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ වගේ අයට යන්න පුළුවන් හොඳම ඩිවයිස් එකක් තමයි මෙන්න මේ SE 2 කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 70,000ටත් වඩා අඩු රේන්ජ් එකේ තියෙන හින්දා. ඉතින් ඩිසයින් එක ගැන මහා ලොකුවට කියන්න දෙයක් නැහැ. iPhone 8 එකම තමයි Apple ලෝගෝ එක විතරක් පල්ලෙහාට දාලා තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් ඇන්ඩ් බෑක් දෙකම ග්ලාස් වලින් සහ ඇල්මිනියම් ෆ්‍රේම් එකත් එක්ක IP68 කියන වෝට ඇන් ඩස් රෙසිස්ටන්ට් පවුස්කමක් තියෙන හින්දා මම හිතනවා ඩිසයින් එකේ එහෙම ලොකු අප්සෙට් එකක් නැහැ මෙන්න මේ ගානත් එක්ක බලද්දි. මොකද ලංකාවේ අදටත් රුපියල් 80,000 රේන්ජ් එකේ තියෙන මෙන්න මේ ඩිසයින් එකම හින්දා ඊට වඩා සෑහෙන හොඳ පර්ෆෝමන්ස් තියෙන සෑහෙන හොඳ කැමරා තියෙන 12 sim වැඩ කරන iPhone එකක් විදියට highly recommend කරන්න පුළුවන් device එකක් තමයි මෙන්න මේ SE 2 කියන්නේ. ඉතින් dual sim පහසුකම ගැන කතා කරොතින් iPhone වල X එකෙන් උඩ තමයි dual sim පහසුකම ආවේ.
ඉතින් ඒ වගේ ඩිවයිස් එකක් ලංකාවේ මිලදී ගන්න ගියොත් 1.20 1.30 පැනලා තමයි යන්නේ ඩුවල් සිම් වැඩ කරන iPhone එකක්. නමුත් 70,000ටත් වඩා අඩු මෙන්න මේ SE2 එකේ ඩුවල් සිම් පහසුකම තියෙනවා. ඒ කියන්නේ මේ ෆිසිකලි සිම් දෙකක් එන්නේ නැහැ. එකක් eSIM විදියට දාන්න ඕනේ, එකක් ෆිසිකල් විදියට දාන්න ඕනේ. කොහොම නමුත් පාට සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙන් බලද්දී හුඟ දෙනෙක් iPhone 11 එකෙන් පල්ලෙහා ඩිවයිස් එකක් ගොඩක් වෙලාවට තෝරගන්නේ නැත්තේ ඩුවල් සිම් නැති හින්දා. නමුත් 67,000 SE2 එකේ ඩුවල් සිම් පහසුකමක් තියෙනවා. කොහොම වුණත් 2022 දී SE2 එක ඔයා මිලදී ගත්තොත් ඔයාට හම්බෙන්නේ ටිකක් පොඩි ඩිස්ප්ලේ එකක්. ටිකක් කියන්නේ ගොඩක් පොඩි. මොකද අඟල් 4.7ක ඩිස්ප්ලේ එකක් එන්නේ. සහ විශේෂයෙන් මේක සුපර් රෙටිනා ඩිස්ප්ලේ එකක්. ඒකින්ද iPhone 11 එකේ ක්වොලිටි එක ඒ විදිහටම බලා ගන්න පුළුවන්. සහ iPhone 11 එක 11 Pro එක 11 Pro Max එකේ තියෙන එකම බ්‍රයිට්නස් අගය තමයි මේකෙත් තියෙන 625ක nits අගයක්. ඉතින් ඒකින්ද iPhone 11 එකක තියෙන ඩිස්ප්ලේ ක්වොලිටි එකත් ඔයාලට මේකෙදි එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි මේකේ ෆුල් HD ප්ලස් රෙසලූෂන් නෙමෙයි තියෙන්නේ HD ප්ලස් වගේ අගයක්. මොකද මේකේ 750ට 1334 කියන පික්සල් අගය වගේම 326ක PPI ඩෙන්සිටි අගයකුත් බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් තියෙන හින්දා ඩිස්ප්ලේ එක පොඩි වුණත් ගොඩක් හොඳ මට්ටමේ එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කියන්නේ වීඩියෝ එකක් එහෙම බලද්දි මේක ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් වෙනදා සවුන්ඩ්ස් සහ ඩිස්ප්ලේගේ තියෙන ක්වොලිටි එක ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඉතින් Apple ඩිවයිස් පාවිච්චි කරන අය දන්නවා. සාමාන්‍ය මේ වගේ ඩිස්ප්ලේ එකක එක්ස්පීරියන්ස් එකක් Android එක ගන්න කිව්වොත් කොච්චර වේදම් කරන්න වේද කියලා. මොකද මේකේ රෙසලූෂන් අගෙන්වත් පික්සල් අගෙන්වත් මේකේ ක්වොලිටිය අපිට තීරණය කරන්න බෑ. Android normal HD plus තියෙන ෆෝන් එකක් සංසන්දනය කරන්න ඕනේ එකට. එතකොට තමයි ඔයාලට වෙනස තේරෙන්නේ. කොහොම නමුත් මම හිතනවා 2022 දී උනත් highly recommend කරන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් ඔයාලට මේකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක සහ මේකේ තියෙන chip එකත් එක්ක තව අවුරුදු 3-4ක්වත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩිවයිස් එක මිලදී ගන්න කෙනෙක්ට පර්ෆෝමන්ස් ගැන නම් කිසිම විදියකින් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව තමයි iPhone 11, 11 Pro, 11 Pro Max වල තියෙන පර්ෆෝමන්ස් ඒ විදියටම මේකෙත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ආසන්න වශයෙන් 90%කට වඩා වැඩි ප්‍රතිශතයකින්. මොකද iPhone 11 series එකේ ආවේ 4GB RAM එකක්. නමුත් මේකේ තියෙන 3GB RAM එකක්. ඉතින් ඒකින්ද එකත් එක්ක 10%ක් වගේ අඩු වුණත් iPhone 11 එකේ තියෙන chip එක මේකේ තියෙන හින්දා, ඒ කියන්නේ Apple A13 Bionic chip එක තියෙන හින්දා 7 nanometer කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෙනකොට App Store එකේ තියෙන ඕනම ගේම් එකක් ඕනම ඇප් එකක් කිසිම ලැග් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කොහොම නමුත් මේක වලට iPhone 11 එකේ තියෙන performance ඒ විදියට ගන්න පුළුවන් හින්දා මම හිතනවා මීට වඩා perform කරන device එකක් යනවා නම් ඔයාලට iPhone 12 එකක් තමයි මිලදී ගන්න සිද්ධ වෙන්නේ. කොහොම නමුත් මම හිතනවා තව අවුරුදු කිහිපයකට තව අවුරුදු 3-4කට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හේතුව තමයි අදටත් iPhone 6X කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන අය ඉන්නවා. මම දන්නේ නැහැ කොහොම පාවිච්චි කරනවද කියලා. නමුත් පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් ඒවත් එක්ක බලද්දි මේක අහසට පොළොව වගේ මේකේ තියෙන A13 Bionic chip එකත් එක්ක iPhone X 7 Plus 8 Plus කියන්නේ මොනවද කියලා හිතෙයි. නමුත් iPhone එකක් පාවිච්චි කරන කෙනෙක්ට එහෙම ලොකුවට performance බලන්නෙත් නැහැ. apps එක apps කොහොමත් හිර වෙන්නේ නැහැ. OS එකෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම බලද්දි මේකේ තියෙන chip එක ගොඩක් වැඩි වුණා කියලා ලොකු වෙනසකුත් ඔයාලට බලා ගන්න බැරි වෙයි. නමුත් ඕනම app එකක් ඕනම ගේම් එකක් සහ OS එක උනත් මාරම ස්මූත් විදිහට වැඩ කරන්න පුළුවන් තව අවුරුදු කිහිපයකට යන්න පුළුවන් ඔප්ෂන් එකක් විදිහට මෙන්න මේ SE2 එක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ SE2 එකේ තියෙන කැමරා සෙටප් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ සිංගල් කැමරා එකක්. මේකේ 7 Plus සහ 8 Plus වගේ ඩුවල් කැමරා සෙටප් එකක් නෙමෙයි එන්නේ. කොහොම නමුත් ඊට වඩා හොඳ කැමරා පර්ෆෝමන්ස් එකක් මේකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. එකමක දෙය අඩුපාඩුවකට තියෙන්නේ 7 Plus එක සාමාන්‍ය පෝට්‍රේට් මෝඩ් එකට ගිහිල්ලා ඕනම දෙයක් පෝට්‍රේට් මෝඩ් එකෙන් කැප්චර් කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන කැමරකෙන් පුළුවන් වෙන්නේ සත්තු සහ මිනිස්සු විතරයි පෝට්‍රේට් මෝඩ් එකට ගිහිල්ලා කැප්චර් කරන්න. සාමාන්‍යයෙන් ඉතින් අපි ওই දෙක විතරයි කොහොමත් කැප්චර් කරන්නේ. නමුත් සමහර පිරිසක් ඉන්නවනේ ඕනම දෙයක් පෝට්‍රේට් ගන්න. ඉතින් ඒ කට්ටියට හරියන්නේ නැහැ. කොහොම නමුත් කැමරා ස්පෙක් ගත්තොත් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ 12 මෙගාපික්සල් අපේචර් එක 1.8 ටන OIS සපෝට් කරන මේන් සෙන්සර් එකක් සහ සෙල්ෆි කැමරාව මෙගාපික්සල් 7කින් බලා ගන්න පුළුවන්. ඉතින් කැමරා පර්ෆෝමන්ස් ගත්තොත් iPhone 11 series එකේ තියෙන පර්ෆෝමන්ස් වලට ගොඩක් සමානයි. ඒ වගේම නැහැ 90%ක් විතර සමාන විදියට තියෙනවා. නමුත් 7 Plus එක සහ 8 Plus එකට වඩා හොඳයි කියලා අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද මේකේ A13 Bionic chip එකත් එක්ක ගොඩක් ඉම්ප්‍රූව් වෙච්ච සොෆ්ට්වෙයාර් එකක් තියෙන හින්දා
iPhone 8 එකේ hardware තිබ්බත් iPhone 8 එකට වඩා ගොඩක් හොඳ මට්ටමේ result එකක් මේකේ main sensor එකෙන් අපිට capture කරන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දි ඔයා විශේෂයෙන්ම YouTuber කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා video ටිකක් වැඩිපුර කරන්න mobile phone එකක් හොයනවා නම් Android එකකින් මේ වගේ performance එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට ලක්ෂ දෙකකට වඩා වියදම් කරන්න සිද්ධ වෙනවා. මං කියන්නේ video පැත්ත. නමුත් iPhone එකක මීට වඩා quality එකක් බලාපොරොත්තු වෙන නම් ඔයාට iPhone 11 එකටම තමයි යන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම බලනකොට video පැත්තට බර කෙනෙක්ට රුපියල් 150,000ට වඩා අඩුවෙන් ගන්න තියෙන හොඳම Apple device එකක් තමයි මෙන්න මේ SE2 කියන්නේ. ඒකින්ද vlog කරන්න, YouTube video කරන්න සහ TikTok කරන අයට විශේෂයෙන්ම මං හිතන්නේ යන්න පුළුවන් හොඳම video ගොඩක් හොඳ mobile phone එකක් විදියට මේ device එක recommend කරන්න පුළුවන්. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ මේක අපිට portrait mode එකේදී capture කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු සහ සත්තු විතරයි. කොහොම නමුත් මං කියවන iPhone 11 එකට බොහෝ දුරට සමානයි කියලා. නමුත් iPhone 11 එකේ තියෙන night mode එක මේක අපිට බලා ගන්න නැහැ. ඒක මං දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. මොකද එකම chip එක තිබිලත් මේකට ඒක දුන්නේ නැති හේතුව. නමුත් මම හිතනවා අනාගතයේ එන update එකකින් හරි එක ලබා දුන්නොත් බොහෝම ping Apple සමාගමට. මොකද මේ වගේ price range එක, මේ වගේ performance තියෙන, මේ වගේ camera performance තියෙන device එක night mode එක නැහැ කියන්නේ සෑහෙන ලොකු අඩුපාඩුවක්. නමුත් කලිනුත් කිව්වාගේ 7 plus එකට වඩා හොඳයි, 8 plus එකට වඩා හොඳයි, X එකට වඩා හොඳයි, XR එකටත් වඩා හොඳ camera performance එකක් මෙන්න මේ SE2 එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් 75,000ට ගොඩක් අය මිලදී ගන්නේ iPhone 7 plus එකනේ. නමුත් අවාසනාවන්ත කාරණාව තමයි මේ වෙනකොට iPhone 7 series එකේදී අපිට iOS update නැතිවීම. සහ ඉස්සරහට එන්නෙත් නැහැ. මොකද iOS 15 වලින් නවත්තලා තියෙනවා. නමුත් මෙන්න මේ SE2 එක රිලීස් වෙනකොට iOS 13 එක තිබ්බේ. මේ වෙනකොට 16 එකත් ඇවිල්ලා තියෙනවා සහ තව අවුරුදු 4ක් විතර එක දිගටම අප්ඩේට්ස් එයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් එහෙන් බලද්දි iPhone 7 Plus එකක් හෝ 8 Plus එකක් මිලදී ගන්න හිටපු කෙනෙක්ට තව අවුරුදු කිහිපයක් ගැන හිතනවා නම් යන්න පුළුවන් හොඳ iOS අප්ඩේට් තියෙන device එකක් තමයි මෙන්න මේ SE2 කියන්නේ. ඉතින් ඒකෙන්ද iOS ගැන නම් ඔයාලට කිසිම විදියකින් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම හිතන්නේ ඒක ප්‍රධාන හේතුව තමයි මේකට අවිල්ල තියෙන මෙන්න මේ ඒකටින් බයොනික් chip එක. කොහොම වුණත් මෙන්න මේ iPhone SE2 එකේ මම දැකපු ලොකුම අඩුපාඩුව තමයි මේකට අවිල්ල තියෙන මෙන්න මේ බැටරිය එක. අඩුපාඩුව කියලා කියන්නත් බෑ. මොකද iPhone 8 එකක් ගත්තත් ඔයාලට හම්බෙන්නේ මේ බැටරිය එකමයි 1821 mAh බැටරිය එකක්. නමුත් මේ වගේ device එකක් මම හිතන්නේ නැහැ කෙනෙක් ප්‍රයිමරි ඩිවයිස් එකට මිලදී ගනී කියලා. ඒකින්ද වෙන්නේ තියාලා ඒ වගේ බැටරි එකක් මේකට දැම්මේ. නමුත් ලංකාවේ වගේ රටක සෙකන්ඩරි ඩිවයිස් එක විදියට නම් iPhone එකක් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රයිමරි එක විදියටමයි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට මම හිතනවා මේකේ බැටරි එක නම් සෑහෙන මදි වෙයි. මොකද මේ වගේ ඩිවයිස් එකක් මිලදී ගත්තම මේකේ තියෙන පර්ෆෝමන්ස් එක මම හිතනවා මේකට දාන්න පුළුවන් ඔක්කොම ගේම් ටික දාගෙන දවසම වීඩියෝ බල බල දවසම Facebook ඉන්න කෙනෙක්ට නම් මේක කිසිම විදියකින් ගැලපෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදියට කෝල් එකක් ඇවිල්ලා පැය දෙක තුනක් දවසට සෝෂල් මීඩියා ගිහිල්ලා වීඩියෝ ටිකක් කරගෙන සෙල්ෆි ටිකක් ගහගෙන ඉන්න කෙනෙක්ට උදේ චාර්ජ් කරලා හවස 5-6 වෙනකන් වගේ කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. කොහොම නමුත් මගේ එක්ස්පීරියන්ස් එක අනුව නම් දවසට අනිවාර්යෙන් දෙපාරක් මේක ඔයාලට චාර්ජ් කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය විදියට චුට්ටක් එහා ගිහිල්ලා පාවිච්චි කරනවා නම්. ඉතින් ඔන්න ඔය කියපු බැටරි එක ඇරෙන්න මේ වෙනකොට ගන්න පුළුවන් හොඳම Apple device එකක් තමයි මෙන්න මේ SE2 කියන්නේ. මොකද ස්මාර්ට් හබ් එකේ රුපියල් 70,000ටත් වඩා අඩුවෙන් තමයි 64GB කියන්නේ. 72,000ට යනවා 128GB එක. ඉතින් 72,000ට මිලදී ගත්තත් iPhone 8 Plus එකට වඩා හොඳටම හොඳයි. 7 Plus එකට වඩා සෑහෙන හොඳයි. සහ අවුරුදු කිහිපයකට iOS ලබා දෙන device එකක් විදිහට highly recommend කරන්න පුළුවන්. සහ විශේෂයෙන්ම iPhone X එකෙන් උඩ විතරක් ආපු dual SIM පහසුකමක් මේකේ තියෙන හින්දා SIM දෙකක් එකපාර පාවිච්චි කරන්න අවශ්‍ය කෙනෙක්ට යන්න පුළුවන් ගණන් අඩුම Apple device එක තමයි මෙන්න මේ iPhone SE2 කියන්නේ. ඉතින් ඇත්තටම ওই දේවල් ගැන තමයි සරලවම මෙන්න මේ SE2 එක ගැන කතා කරන්න තියෙන්නේ. සහ මේකේ සුදු සහ කළු වශයෙන් smart hub එකෙන් මිලදී ගන්න පුළුවන්. මගේ අදහස ගත්තොත් මෙන්න මේ SE2 එක ගැන iPhone 7 Plus එකක් සහ 8 Plus එකක් අතරින් ෆෝන් එකක් තෝරන්න ඉන්න කෙනෙක්ට මොකද ඔය දෙකම රුපියල් 75,000ට වඩා වැඩි සහ මේ තියෙන ඩිසයින් එකමයි ඒකෙත් තියෙන්නේ සහ ෆෝන් එක ටිකක් ලොකුයි වගේම කැමරා දෙකක් තියෙනවා. නමුත් 8 Plus එක සහ 7 Plus එකට යනවට වැඩිය මම හිතනවා මේකට යන එක සෑහෙන හොඳයි. පළවෙනි එක තමයි මේකේ දෙන පර්ෆෝමන්ස්. iPhone 11 series එකේ පර්ෆෝමන්ස් තමයි මේකෙත් තියෙන්නේ 13 Bionic එක සහ
iPhone 7 Plus එක සහ 8 Plus එකට වඩා සෑහෙන හොඳ වීඩියෝ කැප්චර් කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ C2 එක කියන්නේ. මොකද A13 Bionic chip එකේ සෑහෙන improvement වෙලා තියෙනවා. සහ ඒ ෆෝන් දෙකේම අපිට dual sim පාවිච්චි කරන්න බෑ. නමුත් මේ කාලේ dual sim පාවිච්චි කරන්න පුළුවන්. සහ තව අවුරුදු කිහිපයකටම updates එන හින්දා සමහර විට iPhone 8 Plus එක ඊළඟ අවුරුද්දේ updates නවත්තයි. ඉතින් එහෙම බලද්දි ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන අවුරුද්ද නම් මේ කාලේ තව අවුරුදු 4ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම බලද්දි ඒ දෙකෙන් මොකක් හරි තෝරගන්න හිටපු කෙනෙක්ට යන්න පුළුවන්. හොඳම ඔප්ෂන් එකක් තමයි මෙන්න මේ C2 කියන්නේ. නමුත් එකම අඩුපාඩුවකට තියෙන මේකේ බැටරි ලයිෆ් එක විතරයි. හැබැයි ඉතින් iPhone එකක් මිලදී ගන්න කෙනෙක් කොහොමත් මං කියන්නේ X එකෙන් උඩ නෙමෙයි X එකෙන් පල්ලෙහා iPhone එකක් මිලදී ගන්න කෙනෙක් කොහොමත් ලොකුවට බැටරිය ගැන හිත හදා ගන්න හොඳ නැහැ. හේතුව තමයි කොහොමත් බැටරි බහිනවා. ඉතින් එහෙම බලද්දි මේකේ බැටරි එකත් මට ලොකුවට අප්සෙට් එහෙකුත් නැහැ. කොහොමත් දවසට දෙපාරක් චාර්ජ් කරලා හෝ පවර් බැංක් එකක් ළඟ තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ SC2 කියන්නේ. තවත් විශේෂ කාරණාවක් ඔයාලට මතක් කරන්න ඕනේ මෙන්න මේ SC2 එක ගැන. මොකද මේ SC2 එක රිලීස් කරාට පස්සේ ඔයා බ්‍රෑන්ඩ් නිව් SC2 එකක් මිලදී ගත්තා. මං කියන්නේ Apple Store එකෙන් බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් එකක් මිලදී ගත්තත් 3U tool එකට ගැහුවොතින් අනිවාර්යයෙන්ම මේකේ තියෙන කැමරා මාරු කරලා කියලා තමයි පෙන්වන්නේ. සහ සෙකන්ඩ් හෑන්ඩ් මිලදී ගත්තත් ඒකම තමයි ලෝකේ ඕනම තැනකින්. ඒකෙන් හින්දා ඒක ගැන ලොකුවට හිතන්න එපා. 3U tool ගැහුම කොහොමත් කැමරා මාරු කරලා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේක smart hub එකේ නෙමෙයි. ඔයා ලංකාවේ ඕනම තැනකින් මිලදී ගත්තත් එහෙමයි Apple Store එකෙන් මිලදී ගත්තත් ඒ සිතේම තමයි. මම හිතන්නේ යාළගේ මොකක් හරි වෙච්ච ලොකු mistake එකක් වෙන්න ඕනේ. මොකද seal pack එකෙත් ඒ දේ වෙන්න බෑනේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තියෙනවා. एक हिंदा मेक मिली गाने के पास 3U टूल गाला कैमरा मार्को रागे मुकदा को सीन के तीन अम्म हिता मेसी टू एक्ना कथाकार वगे कथाकार मुकद लुकूड की अन्न देने अवरदू देहकट कलिंग डिवैस मुकद हिता मे वीडियो समहर वीट आम का पावचर मैति मत के वाला पल्ला कमशन के दाकेम मे वीडियो पलिनी पाटना वाटर पूलम पल्ला रत पाट නෙමේ සුදු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැබැයි bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හම්බෙමු ඊළඟ video එකේ.